适合耶。மல்லிப்பா உதம் அப்பச்சி ஹாய், ඔන්න ඉතින් වෙනදා වගේම අදත් ඔයාලව ආදරෙන් අපේ channel එකට පිළිගන්නවා. අපේ ලිවාන් පැටියගේ මල්ලි බබා හම්බ වෙන්න හිටියේ ඒ මාස 9 ගත වුණේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් අපි අරගෙන එන්නේ. ඉතින් කලින් ප්‍රෙග්නන්සි එකේදී වගේම අපි මේ පාරත් හොස්පිටල් එක විදිහට තෝරගත්තේ 9 wheels. ඒ වගේම අපේ VOG විදිහට තෝරගත්තේ ડોක්ටර් ප්‍රබෝධන රණවීර. මේ අපි මුලින්ම හොස්පිටල් එකට ගිය දවස. ඉතින් එදා අපේ ડોක්ටර් එන්න ටිකක් පරක්කු වුණ නිසා අපි පාකින් එකේ ටික වෙලාවක් හිටියා. ටෙස්ට් වලට යන එක තමයි මේ කාලේ ඉතින් ටිකක් කරන්න අමාරුම දේ. අමාරුයි කියලා බෑ ඉතින් අපි යන්න ඕනේනේ. මේ පාර අපි වැලන්ටයින් සෙලිබ්‍රේට් කරේ මෙන්න මේ විදිහට. මේ මගේ බර්ත්ඩේ එක දවස. එතකොට අපේ මල්ලි බබා අපි ගාවට ඇවිල්ලා මාස 3ක් විතර වෙනවා. මේ අපි අවුරුද්දට මගේ මහත්තයාගේ ගෙදර ගිහිල්ලා. ඒ දවස්වල මම ජම්බු කන්න හරිම ආසයි. මේ මාස 9 නම් හරිම ඉක්මනට ගෙවිලා ගියා. අපේ ලිවාන් පැන්සගේ වැඩත් එක්ක මාස 9ක් ගියා දැනුනේවත් නැහැ. කලින් සැරේ වගේම මේ පාරත් අපේ ඇනෝමලි ස්කෑන් එක කරේ ප්‍රොෆෙසර් ටිරාන් ඩයස්. මේ කාලෙදිම මට මං ආසාවෙන් බලන් හිටිය chance එකක් හම්බුණා. මගේ ඉස්කෝලේට යන එක. ඉතින් මේ මගේ ඉස්කෝලේ. ඉස්කෝලේට යන්න ලැබිච්ච එකට නම් මට ගොඩාක් සතුටුයි. මේ අපි අපේ බබාගේ NT ස්කෑන් එකට යන ගමන්. NT ස්කෑන් එක කරේ ජෝසෙෆ් ෆ්‍රේසර් හොස්පිටල් එකේ. මහත්තයාගේ උපන්දිනයේ දවසේ අපි අපේ ගෙට ගෙවිදුනෙත් ලිවාන් පැටියගේ මල්ලි බබා බණ්ඩියේ තියාගෙනම තමයි. අපි පානදුර ජිජි හොටෙල් එකට ගියෙත් මේ කාලෙම තමයි. කොච්චර වැඩ තිබුණත් මං ආස කෑම ජාති අරන් දෙන්න මගේ මහත්තයා අමතක කළේ නම් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මාස 9 ලස්සනට අපි ගත කළේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.